මම අද හිතුවා අපි වඳින දෙවිවරුන්ට තිබෙන ස්වරූප සම්බන්ධයෙන් ඔබට කියන්න. ඔන්න එහෙනම් ගණ දෙවියන්ට ස්වරූප 8ක් සහ 32ක් 1 වක්‍ර තුණ්ඩ මන්ත්‍රාසුර පරාජය කිරීමට ගත් ස්වරූපය 2 ඒක දන්ත මදසර පරාජය කිරීමට ගත් ස්වරූපය මහෝදර මහාසුර පරාජය කිරීමට ගත් ස්වරූපය ගජානන ලෝභාසුර පරාජය කිරීමට ගත් ස්වරූපය ලම්බෝදර ක්‍රෝධාසුර පරාජය කිරීමට ගත් ස්වරූපය විකත කාමාසුර පරාජය කිරීමට ගත් ස්වරූපය විග්‍රහරාජ මහාසුර පරාජය කිරීමට ගත් ස්වරූපය දුම්රවර්ණ අභිමානසුර පරාජය කිරීමට ගත් ස්වරූපය ගණ දෙවියන්ට ස්වරූප 12ක් තිබේ යයිද සඳහන් වේ එනම් ඉහත ස්වරූප 8 සමග මහොත්තක කරන්තක සහ දේවානන්තක අසුරයන් පරාජය කිරීමට ගත් ස්වරූප මයුරේශවර සින්දු අසුරයන් පරාජය කිරීමට ගත් ස්වරූපය ගජානන සින්දු රාසුර පරාජය කිරීමට ගත් ස්වරූපය දුම්බර කේතු කලි යුගය අවසානයේ සටන් වැදීමට එන දෙවියන් කතරගම දෙවියන් කතරගම දෙවියන්ගේ ස්වරූප පිළිබඳව නම් නිසි සඳහනක් නැතිමුත් ඔහුගේ ප්‍රධාන ස්වරූප කීපය ගැන සඳහන්ය මුරුකන් පොඩි ළමයෙකුගේ ස්වරූපය ෂණ්මුකන් මුහුණු හයක් ඇති පළණි ආදරවන් රාජකුමාරයෙකුගේ ස්වරූපයකත් නග්නව සිටින ස්වරූපයක්ද වේ සුබ්‍රමණියම් දේවියන් දෙදෙනාව තියන් සිටින දෙවියන් ශිව දෙවියන් පිල්ලාලන් ස්වරූපය ඍෂිවරයෙකුගේ ස්වරූපයක් නන්දි ස්වරූපය හරකයෙකුගේ ස්වරූපයක් වීරභද්‍ර ස්වරූපය සැඩපරුෂ ස්වරූපයක් සතී දේවිය මැරුණු තුකට පලිකණ්ණා ස්වරූපය ශරභ ස්වරූපය නරසිංහ දෙවියන් ශාන්ත කිරීමට ගත් ස්වරූපය අශ්වතාම ස්වරූපය මහාභාරතයේ කතාවේ එන චරිතයක් බෛරව ස්වරූපය දුර්වාසා ඍෂි ස්වරූපය ගෘහපති ස්වරූපය සුචිත්මනි දේවියට උපන් තරුවා හනුමන් ස්වරූපය වෘෂභ ස්වරූපය විෂ්ණු දෙවියන් අමෘතය බෙදෙන වේලාවේ පාතාල ලෝකයේ සිර වූ විට බේරා ගැනීමට ගත් ස්වරූපය යටිනාත් ස්වරූපය ආහු කැඩ වැදි නායකයා සහ බිරිඳ හමුවීමට ගත් ස්වරූපය ක්‍රිෂ්ණ දර්ශන ස්වරූපය වැඩි තරතුරක් නොදනී භක්ෂවර ස්වරූපය සියල ලෝකවාසීන් කරදරෙන් මුදා ගැනීමට ගත් ස්වරූපය සුරේෂ්වර ස්වරූපය උපමන්්‍යුහට දර්ශනය වීමට ගත් ස්වරූපය ක්‍රිතේෂ්වර ස්වරූපය අර්ජුන සමග සටන් වැදීමට ගත් වැදි ස්වරූපය සුන්තන් තර්ක පාර්වතී මෑණියන්ගේ අත ගැනීමට හිමාලය රජුගෙන් අවසර පැතූ ස්වරූපය බ්‍රහ්මචාරී ස්වරූපය පාර්වතී මෑණියන්ව පරීක්ෂා කිරීමට ගත් ස්වරූපය කයේශ්වර ස්වරූපය සුරයන්ගේ මාන බිඳීමට ගත් ස්වරූපය අවදූත් ස්වරූපය ඉන්ද්‍ර දෙවියන්ගේ මාන බිඳීමට ගත් ස්වරූපය දක්ෂිණේශ්වර ස්වරූපය සියල්ලන්ටම කරු ස්වරූපය පාර්වතී මෑණියන් පාර්වතී මෑණියන්ට වෙන් වූ ස්වරූප මෑන් හරියටම කියන්න අමාරුයි නමුත් ඇයට නව දුර්ගා ස්වරූපය දස මහා විද්‍යාවන් වැනි ගොඩක් ස්වරූප තිබේ විෂ්ණු දෙවියන් ප්‍රධාන වශයෙන්ම දස අවතාර තිබේ ඒ වගේම 24ක් තිබෙන බවද කියවේ ඒ ස්වරූප නම් මත්ස්‍ය අවතාර කුර්ම අවතාර වරහ අවතාරය නරසිම්හ අවතාරය වාමන අවතාරය පරශුමාන අවතාරය ශ්‍රී රාම අවතාරය ක්‍රිෂ්ණ අවතාරය බුද්ධ අවතාරය හින්දුන් විශ්වාස කරන අන්දමට කල්කී අවතාරය කලි යුගයේ අවසානයේදී එන දෙවියන් උඩ 10ට අමතරව චතුරාර්සන බ්‍රහ්ම දෙවියන්ගේ ළමයි 4 දෙනා නාරද ඍෂි යජ්ඤ නර නරායන කපිල දත්තරේය හයග්‍රීව හංස ප්‍රශ්නිකර්භ ඍෂභ ප්‍රතු ධනවන්ති මොහිනී බලරාම ලක්ෂ්මී මෑණියන් අට ලක්ෂ්මී ස්වරූප ආදී ලක්ෂ්මී ධන ලක්ෂ්මී ධාන්‍ය ලක්ෂ්මී ගජ ලක්ෂ්මී සන්තාන ලක්ෂ්මී වීර ලක්ෂ්මී විජය ලක්ෂ්මී ඊශ්වර ලක්ෂ්මී මේට අමතරව ශ්‍රී දේවි සහ භූ දේවි ධාරණී
परशुरामन के बीरिय, सीता देवीय, यशोधरा, सिद्धार्थन के बीरिय, हिंदू अनुव, राधा, रुक्मणी, सत्यकामा, यमुना, ब्रह्मदेवियन, वाल्मीकि, काश्यप, दत्तरेय, व्यास, कालिदास, याज्ञवल्क्य, स्कंद पुराणे संधान वे मेम स्वरूप शिव देवियन के शापयन निसा लबुन स्वरूपयक वे सरस्वती मेनियन एदुमियन के स्वरूप गेन संधान नम नोमेतिवुत सरस्वती नदिय सह मातान के वेनत स्वरूप अपिट देखिय हेकिय नवत हमुवन तेक ओबट मेनियन के पिहिटाय।